මේ වර්ෂයේත් අපි ලෝක පරිසර දිනය පවත්වලා නැතන අපේ දූපුතුන්ට උරුමේ වටිනාකම පෙන්වා දෙන්නට කටයුතු කිරීම තමයි අමාත්‍යංශයේ බලාපොරොත්තුව කියලා මම විශ්වාස කරනවා. අපි මේ වටිනා උරුමය රැකගන්න රැකගත්ත ආකාරය ලෝකයට පෙන්වා දීමත් අපේ යුතුකමක්. ඒ වගේම වගකීමක් කියලා මම විශ්වාස කරනවා. මීට අවුරුදු 2550කට කලින් මේ වගේ ප්‍රසම් මාසයක තමයි අපේ රටේ ලෝකයේ පළවෙනි අභයභූමිය ප්‍රකාශයට පත් වුණේ කියලා කිව්වොත් මං හිතන්නේ ඒක ඉතිහාසය නිවැරදිව කීමක් කියලායි මම විශ්වාස කරන්නේ. ගහකොළ, සතා සිව්පාවක්, ගංගා, ඇලදොල මේ සියල්ලම හිමිකරුවා පරිසරය භූමිය බව එදා මිහිඳු හාමුදුරුවෝ දෙවන පෑතිස් රජුට වදාලා. අපි මේවයි භාරකාරීන් මිසක් උරුමකාරයෝ නොවන බව එදා අපි පැහැදිලි කරලා දුන්නා. අපි පිළිගත්තා. අදත් අපි එහෙම හිතන්නේ. මේ වර්ෂයේ ලෝක පරිසර දින තේමාව මම හිතන්නේ මේ කලාපයට විතරක් නෙවෙයි සියලු පොඩි දූපත්වලට රාජ්‍යන්ට වැදගත් එකක්. අද දේශගුණ විපර්යාසවල බලපෑමෙන් දූපත් රාජ්‍යන් රැකගනිමින් මේ වසරේ අවධානයට ලක් කරලා තියෙන තේමාව අපිට මතකයි. ලෝකයේ මේ අවධානය ගන්න අපේ අසල්වාසී මාලදිවයින මං හිතන්නේ එකපාරක් ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ තිබුවා මූද ඇතුලේ. මූදේ ගැඹුරට බැහැ මිලිලා. මොකද ලෝකයේ අවධානය තමන්ගේ රට වෙනුවෙන් ගන්ද එතුමායි කරේ. මං පසුගිය දවසක ආවා එතුමා. මං එතුමාගෙන් ඉගෙන විමසුවම එතුමා කිව්වේ මේ ගැන අපි කතා කරන්න ඕන. ඒ නිසා අපේ රටත් දුප්පතක් වුණාට පරිසරය කියන කාරණේදී අපි කටයුතු කරලා තියෙන්නේ ඇත්ත වශයෙන්ම මහද්වීපයක් විදියට කියලායි මම විශ්වාස කරන්නේ. අපි ඉතිහාසයේ කවරදාවත් මේ නිකන් දුප්පත් මානසිකත්වයේ පරිසරයේ පොඩි කියන පරිසරයක අපි කටයුතු කරලා නැහැ. ඒ නිසයි අදත් ලෝකය අතිශය